සාරව ප්‍රකාශ කර තිබෙනවා අගෝස්තු 5 වෙනිදා මැතිවරණයේ පැවැත්වෙන බව. මෙතෙන්දී යම් නීත්‍යානුකූල ගැටලුවක් පැන නැගී තිබෙනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ගැසට් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීතියට පටහැනි බව නීතිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ බලතල ඉවත් කළා. ඒවා මේ ප්‍රාදේශීය සභාවල සභාපතිලා වගේ පිරිස්වලට ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා. මොකද මේ සභාපතිලා පැහැදිලි දේශපාලනය කරන අය මේ සභාවල බහුතරය පාලනය කරන්නේ ආණ්ඩුවේ සභාපතිවරු. ඉතින් ඒ අයට මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ බලතල ලබා දුන්නොත් එහෙම ඒක විශාල බරපතල ප්‍රශ්නයක් වෙනවා මේ මැතිවරණයේ සාධාරණ පැවැත්ම වෙනුවෙන්. ඒ නිසා මැතිවරණ කොමිසමත් බොහොම පැහැදිලිව කියලා තිනවා මේවා ස්වාධීන රාජ්‍ය සේවකයන් වෙච්ච මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ වගේම අධිකරණ වෛද්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිස් මගින් ක්‍රියාත්මක විය යුතුයි කියලා නිරෝධායන පනතට අනුකූලව. ඒක නිසා අපි රජයෙන් බොහොම පැහැදිලිව ඉල්ලා හිටිනවා දැනට කිසිම නීතියක් නැහැ මේ මැතිවරණ ව්‍යාපාරයේ සිදු කරන මැතිවරණ ක්‍රියාදාමයේ තුලින් මේ රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය කරන මැතිවරණ නීති රීති ක්‍රියාත්මක වීමට. මොකද මේ රෝගය වළක්වන්න තාම එන්නතක් නැහැ. තියෙන එකම ක්‍රමය තමයි සමාජ දුරස්ථකරණය හා මේ බෝවීම වැළැක්වීම තියෙන අනිකුත් උපාය මාර්ග. ඒතර ඒවා පිළිබඳ නීත්‍යානුකූල තත්වයක් නැත්නම් රජය හා ආණ්ඩුවේ කොටස් ඒවා උල්ලංඝනය කරනකොට ඉහළින්ම අනිකුත් දේශපාලන පක්ෂ සහ ආධාර කරුණුත් ඒවා කරන එක වළක්වන්න බෑ. ඒක නිසා අපි බොහොම පැහැදිලිව වහාම ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් වහාම නීතිපතිවරයාගේ එකඟතාවයේ සහිතව මැතිවරණ කොමිසමේ එකඟතාවයේ සහිතව මේ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති වහාම ගැසට් කළා මේ අවසාන දින කීපයේ හෝ මේ මැතිවරණ ව්‍යාපාරයේ විධිමත්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුව ඒ වගේම ජීවාණුහරණ ක්‍රමවේද අනුව සකස් කරන්න මැතිවරණ දිනේදී ඒ ක්‍රියාදාමයේ අනුගමනය කරන්න ඡන්ද ගණන් කිරීමේදීත් ඒ ක්‍රියාදාමයේ අනුගමනය කරන්න ඒ සඳහා අවශ්‍ය කරන නීත්‍යානුකූල පසුබිම සකස් කරන්න ඔබ මේ සිදු කරමින් තිබෙන්නේ රෝගය පැතිරවා යෑම සඳහා තවත් ආකාරයක උපකාරයක් කිරීම පමණක් කියන එක අපි පළමුව අවධාරණය කරනවා. ඒ වගේම මේ අවසාන සතියට එළඹෙනකොට මේ අවසාන කැබිනට් මණ්ඩලයේදී ගත්ත තීරණයක් මත අද වරායේ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපති වර්ණ සමයේත් අපේ පාලන සමයේත් ඉහළින්ම කියපු එකක් තමයි මේ යහපාලන ආණ්ඩුව රාජ්‍ය දේපොළ වික්කයි. රාජ්‍ය දේපොළ විකුණන්නේ යනවා අය. අපේ රජයක් යටතේ රාජ්‍ය දේපොළ ආරක්ෂා කරනවා අය කියන චෝදනාව. ඉතින් මේක ගොඩක්ම කිව්වේ අර හම්බන්තොට වරාය එහි පාලනය අර චයින මර්චන්ට් සමාගමත් සමග බෙදා හදා ගන්න අපේ රජයේ ක්‍රියා කරපු වෙලාවල. එතකොට එහෙනම් ඔවුන් ඒ අවස්ථාවේ කිව්වේ ඒක වහාම ශ්‍රී ලංකා රජයට වරාය අධිකාරිය යටතට ගන්න බව තමයි ප්‍රකාශ කළේ. නමුත් මැතිවරණයෙන් පස්සේ ඒ ගිවිසුම් දැන් ගහලා ඉවරයි. ඒව අපිට වෙනස් කරන්න බෑ කියලා ඒකත් ඒ ආකාරයටම යටපත් වුණා. මෙහි සත්‍ය කතාව මොකක්ද? මේ සත්‍ය කතාව තමයි අද ඊයේ නෙවෙයි මේ වරාය හදන්න මුල් වෙච්ච කාලේ මේ වරායත් මත්තල ගුවන්තොටු පොළත් ඒ වගේම පුත්තලම ගල්ලඟුරු බලාගාරයත් සම්බන්ධව එකඟතාවයකට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පීබී ජයසුන්දර මහත්මයා 2011 වර්ෂයේ චීනයේ කරපු සංචාරයකදී එකඟ වෙච්ච බව වාර්තා වුණා. ඇත්තටම ඒ වකවානුවේ මම තමයි විදුලි බල හා බලශක්ති ඇමති. මමවත් දන්නේ පුත්තලම ගල්ලඟුරු බලාගාරය ලක්විජය බලාගාරය මේ ආකාරයට චීනයට පැවරීමේ සූදානමක් ඒ චීන සමාගමට පැවරීමේ සූදානමක් තියෙනවායි කියලා මමවත් දැනන් හිටියේ නැහැ. මේ පිළිබඳව ප්‍රශ්න කළාම එහෙම ක්‍රියාවලියක් නැති බව කිව්වා. හැබැයි එදා ඉඳන් මට ඒ අමාත්‍යාංශයේ කටයුතු කරන්න ඉඩ දුන්නේම නැහැ. විවිධ බාධා මුදල් අමාත්‍යාංශය හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හරහා සිදු කළා. අවසානයේ මා සෝ කැමැත්තෙන් මේ අමාත්‍යාංශයෙන් යනකම්ම ඒ හිරිහැර කිරීම කළා. දැන් ඒ වගේම ඒ අවස්ථාවේදී ඔය හම්බන්තොට වරාය සම්බන්ධිනුත් අරගෙන තිබුණේ ඔය තීරණේමයි. ඒක නිසා මේ අපේ ආණ්ඩුවට චෝදනා කළාට අපේ ආණ්ඩුවේ තීරණය ගන්න වසර 4කට කලින් රාජපක්ෂ ආණ්ඩුවේ තීරණය අරගෙන තිබුණු බව ප්‍රකාශ කරන්න ඕනේ පළමුව. ඊළඟට කොළඹ වරායේ දකුණු වරාය ඇත්තටම ආසියානු සංවර්ධන බැංකුවේ දියකඩනේ ඉදිකිරීමෙන් ආරම්භ වුණේ ඒ දකුණු වරායේ දක්ෂිණ පර්යන්තය ඒ චයිනා මර්චන්ට් සමාගමට ලබා දුන්නේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඒක ලබා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ.
එතකොට මේ රටේ වරාය නැමැති ජාතික දේපොළ විදේශිකයන්ට ලබා දීමේ ක්‍රියාවලිය මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව. දැන් මේ අවසාන කැබිනට් මණ්ඩලයේදී මොකද කළේ? ඔවුන් මේ රටේ වරාය සේවකින්ගේ ඡන්දය ලබා ගන්න. ඒ වගේම ඔය රාජ්‍යංශය මගින් සියල්ල සිදු කළ යුතුයි කියන වාමාංශික අදහසේ ඉන්න පිරිස්වල ඡන්දය ලබා ගන්න මේ නැගෙනහිර පර්යන්තය අපි වරාය අධිකාරියට දෙනවාය කියන අදහසේ සිටගෙන තමයි ක්‍රියා කළේ. ඒ අනුව තමයි ක්‍රියාත්මක වුනේ. දැන් අද ඒ වරාය අධිකාරියේ සතු කරනවාය කියපු නැගෙනහිර පර්යන්තය දැන් නැවතත් විදේශික සමාගම් වලට ලබා දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයට අනුමැතිය ලබාගෙන තියෙනවා. මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔය දකුණු වරාය ගොඩනැගුවේ විශාල නැව්වලට එන්න ඉඩකඩ ලබා ගැනීම සඳහායි. මොකද වරාය අධිකාරිය හෝ ජෝන් කීල් සමාගම හසුරවන ඒ කලාපයේ විශාල නැව්වලට ඉඩක් නැති නිසා තමයි ගැඹුරු නැව්වලට එන්න පුළුවන් මේ දියකඩනේ ඉදිකරේ ආසියානු සංවර්ධන බැංකුවේ ණයවලි. ඒක මේ රටේ ජනතාව ඕනේ ණය ගෙවන්න. එහි වරායවල් තුනක්, ඒ කියන්නේ ජෙටි තුනක්, ටර්මිනල් තුනක්, පර්යන්ත තුනක්, ඉදිකරන නියමිතව තිබුණා. දක්ෂිණ පර්යන්තය, ඒ වගේම නැගෙනහිර පර්යන්තය, ඒ වගේම බටහිර පර්යන්තය. දැන් දක්ෂිණ පර්යන්තය ඉදි කළා ක්‍රේන් හයි කළා ඒක ලබා දුන්නා චීන සමාගමකට, චයිනා මර්චන්ට් සමාගමකට. දැන් නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් වෙලා ගොඩක් කල් 2015 අවසන් වුණේ. එහි ක්‍රේන් සවිකිරීම තියෙනවා. ඉතින් ඒ ක්‍රේන් සවිකිරීම සම්බන්ධයෙන් තමයි දැන් අද මේ ගැටලුව පැනනගිලා තියෙන්නේ. මෙතනදී ඇත්තටම මේ නැගෙනහිර පර්යන්තයේ වරාය අධිකාරියට ලබා දෙන බව තමයි අර දකුණු පර්යන්තය විදේශ සමාගමකට විකුණපු අවස්ථාවෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්ථාවරය වුණේ. ඒ අනුව තමයි වරාය සේවකව අද යම් යම් උද්ඝෝෂණ වලට, යම් යම් විරෝධතා ක්‍රියාමාර්ග වලට ගමන් කරමින් තියෙන්නේ. ඒ දීපු පොරොන්දුව මත. මොකද මේ පර්යන්තයත් අනික් පර්යන්තයත් විදේශිකයන් සතු වුණොත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනිවාර්යයෙන්ම වැසී යනවා. ඒක බොහොම පැහැදිලි. ඒක නිසා ඒ වරාය අධිකාරියේ සේවකින්ගේ පැත්තෙන් ඔවුන් කිහිප අවස්ථාවක්ම රැවටීමට ලක් වෙලා තියෙනවා. කණගාටුවෙන් කියන්න ඕනේ අපේ ආණ්ඩුව කාලෙත් වරාය අධිකාරියේ සේවකින්ට මේ පොරොන්දුවම හම්බන්තොට වරාය අවස්ථාවේදී ලබා දුන්නා. නමුත් 2019 අවසාන භාගයට එළඹෙනකොට සාගර රත්නායක ඇමතුමා හරහා කඩිනම් කැබිනට් පත්‍රිකා ආදිය දවමින් රයිල් වික්‍රමසිංහ මහත්තයා යම් යම් එකඟතාවයන් වලට ආවා. හැබැයි ඉතින් ඒ ආණ්ඩුවට දොස් කී කේ ඉඳලා හරියන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් උනේ ඒ අහපාලන ආණ්ඩුව වැරදි ජාතික දේපොළ විකුණනවා කියලා කියපු නිසා ඒ සම්බන්ධයෙන් වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළ ජනතාවගේ වරම අරගෙන. ඒ නිසා ඔවුන්ට තියෙන්නේ කැබිනට් තීරණයක් මගින් කරපු ඒ ක්‍රියාවලිය විදේශික සමාගම් වලට නැගෙනහිර පර්යන්තයේ පාවා දීම නවත්තන්න. බොහොම සරල දෙයක් තියෙනවා. ඒ වෙනුවට ඒක නැවත ලබා දීම සඳහා ක්‍රියා කිරීම ඒ වරාය සේවකයන් සහ රටේ ජනතාව රැවටීමක් හැටියටයි අපි සලකන්නේ. ඒ වගේම මේ 2011 ගිවිසුමේ තිබිච්ච තව වැදගත් එකක් තමයි මේ පුත්තලම ගල්ලඟුරු බලාගාරය සම්බන්ධ ක්‍රියාවලිය. දැන් ඒ පුත්තලම ගල්ලඟුරු බලාගාරය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණේ තවත් මෙගාවොට් 300ක් එතන ඇති කිරීමේ අරමුණ මත පදනම් වෙලා බොහොම පැහැදිලි විදියට මුළු ගල්ලඟුරු බලාගාරයම ලක්විජය බලාගාරය අද විදේශික සමාගමකට පැවරීමේ වෑයමක් සූදානමක් තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් හා වෘත්තීයවේදීන් සියලු දෙනාම බොහොම පැහැදිලිව පාලන අධිකාරියට දැනුම් දීලා තියෙනවා. මේක ව්‍යාප්ත කරනවා නම්, මේක තවදුරටත් වැඩි දියුණු කරනවා නම් ඒ කිරීමේ හැකියාව ලංකා ආණ්ඩුවට තියෙනවා. ලංකා ආණ්ඩුව විසින් ඒ කළ යුතුයි, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒ කළ යුතුයි කියලා. ඒකට පටහැනිව දැන් මේ තවත් 300ක් මෙගාවොට් එකතු කරන මුවාවෙන් මේ මුළු බලාගාරයම මෙගාවොට් 900ම අද විදේශීය සමාගමකට ලබා දීමේ වෑයමක් උත්සාහයක් පවතිනවා. අපි බොහොම පැහැදිලිව කියනවා ඉදිරි කාලයේදී රාජ්‍ය දේපළ ගණනාවකටම අත් වෙන්න යන ඉරණම මේකයි. දැන් උදාහරණයක් හැටියට අපගේ ඒ සැහැල්ලු දුම්රිය සේවාව පිළිබඳේ වැදගත් අදහස, පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීමේ වැදගත් අදහස සම්පූර්ණයෙන්ම අද ඉවත දාලා තියෙනවා. ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය පළල්, ඒ කියන්නේ දිත්ත දුම්රිය මාර්ගයක් කළ ශීඝ්‍රගාමී දුම්රිය මාර්ගයක් කරන ඒ ව්‍යාපෘතිය නතර කරමින් ඉන්නවා. ඒ වගේම වේයන්ගොඩ සිට පානදුරට විදුලි දුම්රිය ඇති කිරීමේ ක්‍රියාවලිය නතර කරමින් ඉන්නවා. මොකද්ද මේ සියල්ලෙන් කරන්නේ? මේ සියල්ලෙන් කරන්නේ මේ කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල මාර්ග තදබදය තමයි අද රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒ මාර්ග තදබදයේ විසඳීම සඳහා ඉතිහාසයේ පළවෙනි වතාවට පොදු ප්‍රවාහන සේවයේ ශක්තිමත් කළ යුතුයි කියන අදහස අපේ ආණ්ඩුවෙන්
අපේ අමාත්‍යාංශය හා මහා මාර්ග අමාත්‍යාංශයෙන් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වුණා. ඒ අනුව තමයි මේ දුම්රිය ව්‍යාපෘති කඩිනම් කළේ. බස් ශීඝ්‍රගාමී ව්‍යාපෘතියක් බස් රැපිඩ් ට්‍රාන්සිට් සිස්ටම් එකක් අඳුන්වා දෙන්න කටයුතු කළේ. ඒ සඳහා තමයි බස් ප්‍රමුඛතා මන්තිරු ගෙනාවේ. දැන් මේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ මේ අව්‍යාජ උත්සාහය මේ විද්‍යාත්මක උත්සාහය මේ රටේ වෘත්තීය වේදින් කියපු උත්සාහය යටපත් කළා නැවත වතාවක් අර ගුවනින් යන පාරවල් වලට රටේ ආයෝජන කිරීමට සිදු කරන බව බොම කනගාටු වුණත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අවසානයේ වෙන්නේ ඔය පාරවල් වල අයිතියත් විදේශීය සමාගම් වලට ලබා දීම තමයි වෙන්නේ. මොකද ඔය ණය බහර ගෙවා ගැනීමට නොහැකි වෙනකොට. ඉතින් ඒ නිසා රාජ්‍ය දේපොළ විකුණන්නේ නැහැ. රාජ්‍ය දේපොළ සුරක්ෂිත කරනවා කියලා කියනවා. අදට තාමත් මහින්ද රාජපක්ෂ කැබිනට් පත්‍රිකාව අත්සන් කරලා ඇවිල්ලා ඒක අනුමත කරලා ඇවිල්ලා විදේශිකයන්ට නැගෙනහිර ජැටිය ලබා දීම පුත්තලම බලාගාරයේ විදේශිකයන්ට ලබා දීම අත්සන් කරලා ඇවිල්ලා ජනතාව රවට්ටන්න කියනවා රාජ්‍ය දේපොළ සුරකින් ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියලා. අපි සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු අපි බොහොම පැහැදිලිව කියනවා පුත්තලම බලාගාරයේ ගල්ලඟුරු බලාගාරයක් තවත් 300ක බලාගාරයක් එතන ඉදිකිරීමේ හැකියාවක් නැහැ. තාක්ෂණික කාරණා නිසාත් ප්‍රායෝගික කාරණා නිසා අපි පෙනී ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ ඊළඟට ද්‍රව වායු හා ගෑස් භාවිතාවෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති සඳහායි. ඒ වගේම ඒ ගෑස් භාවිතාවෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියටත් බලගතු වංචනික ක්‍රියාවලියක් සිදු වෙන බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. මොකද ගෑස් ගෙන්නන්න නම් ගෑස් මධ්‍යස්ථානයක් ඇති කරගත යුතුයි. ඒ සඳහා පාවෙන ගෑස් මධ්‍යස්ථානයක් මූදේ පවත්වා ගත යුතුයි. අපි කියන්නේ ඒකට FSRU එකක් කියලා. ඒ මධ්‍යස්ථානය සම්බන්ධ ටෙන්ඩර් කැඳවීමක් කන්තෙල් අමාත්‍යාංශයෙන් දාලා තියෙනවා. එහි උපදේශන සේවා ලබා ගන්න. දවස් 3යි ඉඩ දීලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ ලෝකෙම ලොක්ඩවුන් එකක් තියෙනවා. ලෝකයේ මිනිසුන්ට ලංකාවට එන්න යන්න විදිහක් නැහැ. ලංකාවේ කිසිම තාක්ෂණික ආයතනයක් නැහැ. මේ අනිවාර්යයෙන් මේකට විදේශ විශේෂඥ අවශ්‍යයි මේ උපදේශන සේවාවන් වලට. දවස් 3ක් විතරක් ටෙන්ඩර් එක විවෘත කරලා තියෙනවා. මේක තුලත් අපිට පෙනී යන්නේ මොකද්ද? ඒ වංචාව. ඇත්තටම කන්තේ නීතිගත සංස්ථාව හෝ ලංකා විදුලි බල මණ්ඩලයේ දේ කරන එක හොඳයි. නමුත් මේ ආකාරයට ඒව විවෘතභාවයකින් තොරව මොකද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව අන්තර්ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලියකට දින 42ක් ඕනේ. දින 3 නෙවෙයි. දින 3ට මිනිහෙකුට ප්ලේන් එකේ නැගලා එන්නවත් බෑ මේ ડોකියුමන්ට් සබ්මිට් කරන්න. ඒ නිසා මේ තුලත් තියෙන්නේ මොකද්ද? වංචාව. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි මේ රටේ ද්‍රව වායු ප්‍රචලිත කිරීම සඳහා පෙනී ඉන්නා විතරක් නෙවෙයි ඒක රජයේ ආයතනයක් මගින් සිදු කළ යුතුයි. ඒ වගේම අපි ඒ කාලේ ආරම්භ කළා මම දින 100 ඇතුලේ ලංකාවේම වායුව ඒ කියන්නේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන ඒ තැම්පත් වෙච්ච ස්වභාව වායුව අරගෙන ඒව ද්‍රව වායු බවට පත් කළා. ඒවා ලංකාවේ විදුලි බල නිපදීමට පාවිච්චි කිරීමේ ප්‍රබල සලස්මක් අපි ඉදිරිපත් කළා. ඒක තමයි අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න යන්නේ. මේ රජිනුත් අපි ඉල්ලා හිටිනවා රජේ අනුග්‍රහයෙන් ඒ කටයුත්ත කරන්න කියලා. මොකද කලින් ඔය අපගේ ඛනිජ තෙල් සම්පත ගවේෂණයේ පිළිබඳව ගෙන ගිය ඒ සමාගම් එක්ක ඉතාම වංචනික ගණදෙනු කීපයක් සිද්ධ වුණා කෑන් සමාගම එක්ක. ඒව මම 2015 දී හෙළිදරව් කළා. ඒ වගේම අනාගතයේදී අපි බොහොම පැහැදිලිව කියනවා මෙහි තිබෙන මේ ද්‍රව වායු සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න කුප්‍රකට දේශීය ව්‍යාපාරිකයන් කීප දෙනෙක් සමග විදේශීය කොම්පැනි කීපයක් අද කුමන්ත්‍රණය කරමින් ඉන්නවා මේ ජාතික සම්පත අපෙන් උදුර ගන්න. ඉතින් ඒවා අපි අනාගතයේ හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය මේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්පත රජයේ සතු ව්‍යාපාරයක් හැටියට නෝර්වේ රාජ්‍යයේ ඒ දැනට පවත්වගෙන යන ඒ මාදිලිය ඒක නෝර්වේ රාජ්‍යයේ සතුයි ඒ තෙල් හා ගෑස් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මගින් මේ තෙල් හා ගෑස් උකහාගෙන ඒවා නිෂ්පාදනය කරලා අපේ බලාගාරවල ලබා දීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම වරාය පිළිබඳව කතා කරොත් වරායේ ඒ ප්‍රශ්නය ඒ වෘත්තීය සමිතියට දුන් පොරොන්දු ආකාරව ඉටු කරන්න කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද ඔවුන් තවදුරටත් රැවටීමට ලක් කිරීමට ඉඩ දෙන්නට බෑ. ඒ වගේම විදේශික සමාගම් පැමිණෙනවා නම් ඒවා අපේ වරාය අධිකාරියත් සමග සහසම්බන්ධයෙන් යුතුව වරාය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතියක් සමග ඒ කටයුතු සිදු කළ යුතුයි. එහෙම නැතුව දේශපාලන සටන් පාට වලින් ඒ ප්‍රශ්න විසඳන්න බැරි බවත් අපි ප්‍රකාශ කරනවා. අපි අනිවාර්යයෙන්ම අපේ පාලනයක් යටතේ දකුණු වරායේ බටහිර ජැටිය සම්පූර්ණයෙන්ම නිම කරලා වරාය සේවාවන් වලට ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා. ඒ නිසා
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් ජාතික විදිහට භාවිතා කිරීම මිසක් ජාවාරංකාරීන්ට හා උපාය මාර්ගික ස්ථාන වරාය ගුවන්තොටුපළ ඒ වගේම බලශක්ති නිපදවීම වැනි උපාය මාර්ගික ස්ථාන විදේශිකයන්ට පාලනය කිරීමට බාර දීම නෙවෙයි පුත්තලම බලාගාරය හරහා ලංකා විදුලි බල මණ්ඩලයත් විදුලි බල පද්ධතියත් විදේශිකයන්ට පාවා දීමට රාජපක්ෂවරු කුමන්ත්‍රණය කරමින් සිටිනවා ඒක පරාජය කිරීමට ඒ වගේම වරාය හරහා ඒ කටයුත්තම කරන්න යනවා රටේ ආර්ථිකයේ ආනයන අපනයන පාලනයේ ඒ කටයුත්තටත් එරෙහිව එකතු වෙන්න අපිත් එක්ක කියලා මේ සියලුම වැඩ කරන ජනතාවටත් දේශමාමක පිරිසටත් මේ රටේ ජාතික ආර්ථිකයක් බිහි කර ගැනීම පිළිබඳ සිහින මවන සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා අපේ දෙමළ සංධානයත් සමග දේශපාලන සංධානයක් නැහැ. නමුත් විවිධ ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන් සඳහා අපි දෙමළ සංධානයත් එක්ක උදාහරණයකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ කාරණේද අපි දෙමළ සංධානයත් එක්ක කටයුතු කළා. ඒ මොකද ඒක දේශපාලන ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට පැමිණි පිරිසක්. ඒ රෙන්නේ ඒ අයගේ දේශපාලන මතවාදේ. විශේෂයෙන් මේ ෆෙඩරල් ක්‍රමය පිළිබඳ අපේ කිසිදු එකඟතාවයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඔය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් දෙමළ සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් මං හිතන්නේ කියවලා නැහැ. එතුමාට මම නිර්දේශ කරනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මේ මැතිතුමා ජනාධිපති වර්ණයට නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි මේක. මෙහි බොහොම පැහැදිලිව 16 වෙනි පිටුවේ සඳහන් වෙනවා ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සංකල්පය පදනම් කරගෙන භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්‍ය හා දේශපාලන ස්වාධීනත්වයේ ආරක්ෂාව වන පරිදි නොබෙදුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුල උපරිම ලෙස බලය බෙදා හැරීමට කටයුතු කරන්නෙමු කියලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒකීය භාවය පිළිගන්නොයි කියලා අපි කියලා තියෙනවා. ඒ වගේම මේ මැතිවරණය සඳහා අපි මෙවර මැතිවරණය සඳහා මේ කොවිඩ් වසංගතය කියන ප්‍රශ්නයත් එක්ක ඉදිරිපත් කරපු නව ප්‍රතිපත්ති මාලාවේ මේකට වැඩිමනත් වශයෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවේ මේ මැද පිටුවේ සැමට සුරැකි හෙටක් කියන එක කියවන්න කියලා මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා. ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතාවයේ සැලකිල්ලටගෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට බියෙන් සැකෙන්තර ඒකීය රටක් තුල සත්‍යාධිකත්වයෙන් ජීවත් වෙන හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඒ අනුව ඒකීය භාවයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වයේ තහවුරු සාතික කරන අතර රාජ්‍ය ව්‍යුහය තුල බලය විමධ්‍යගත කරන සඳහා කටයුතු කිරීම කියලා කියලා තියෙනවා. ඉතින් මේකයි උතුරු හා නැගෙනහිර දෙපළාත දෙමළ නිජභූමියේ එහි වෙනම ස්වයන් පාලන ෆෙඩරල් ක්‍රමයක් රටට අවශ්‍යයි කියලා රටේ ඒකීය භාවයේ වෙනුවට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍යයි කියන ඒ දෙමළ සංධානයේ ප්‍රතිපත්තියයි අතර පැහැදිලි පරස්පරයක් තියෙනවා. දෙවෙනි කාරණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන සගයෝ කවුද? සංධායකයෝ කවුද? මේ රට බෙදා වෙන් කිරීම සඳහා අවි අරගෙන සටන් කරපු එල්ටීටී නායකයෝ අද මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක දේශපාලන සංධානික නැද්ද? නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද ඉල්ලන විනයගමූර්ති මුරලිදරන් මොහොත් කරුණා ඔහුට ඡන්ද ඉල්ලන්නේ මොකටද? ඔහු ඡන්ද ඉල්ලන්නේ රාජපක්ෂලත් එක්ක සංධානගත පක්ෂයක් හැටියට රාජපක්ෂලාගේ අග්‍රාමාත්‍ය ධූරය ආරක්ෂා කරන්න. ඒත් කිසිම අධිකරණයකින් හෝ නීත්‍යානුකූල ක්‍රමයකින් කරුණා නොහොත් විනයගමූර්ති මුරලිදරන්ට පොදු සමාවක් ලැබිලා නැහැ මේ රටේ. ඔහු තාමත් අපරාධකරුවෙක් මේ රටේ. ඊළඟට කිරිනොච්චිය රඳෝගෙන ඉන්න කුමාරන් පත්මනාද නොහොත් කේපි ප්‍රභාකරන්ගෙන් පස්සේ කොටි සංවිධානයේ නායකයා මේ පුජ්‍යලයා අද ඒ පොහොට්ටුවේ ජයග්‍රහණය සඳහා වන්නියේ පැරණි එල්ටීටී කාඩරවරු එක්ක වැඩ කරන්නේ නැද්ද? ඔහුට රැකවරණය දීලා ඔහු කරගෙන යන්නේ මොකද්ද? ඒ වගේම අද මේ පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාවලියට රාජපක්ෂවරු 2012 දී නිදහස් කරපු 12,000කට අධික කොටි සංවිධාන සමාජිකයන් අද භාවිතා කරන්නේ නැද්ද? බොහොම පැහැදිලිව කියන භාවිතා කරනවා කියලා. එහෙම ත්‍රස්තවාදීන් තමන්ගේ කිහිලිකරු හැටියට තියාගෙන ඉන්න ගම බෙදුම්වාදීන් කිහිලිකරු හැටියට තියාගෙන ඉන්න ගම මේ රටේ ආරක්ෂක හමුදා සෙබළුන්
රණවිරුවන් ඝාතනය කළ මිනිමරුවන් තමන්ගේ දෙපැත්තේ කිහිලිකරු හැටියට තියාගෙන ඉන්න ගමන් සමගි ජන බලවේගයට දෙමළ සන්ධාන කතා පවත්තම දෙමළ සන්ධානය මේ රටේ ඝාතන කළා නේ දෙමළ සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදය තුලයි මේවා ඉල්ලන්නේ ඒ ඉල්ලීම් එක අපේ එකඟතාවයකුත් නැහැ සමහර අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් අපි ඒ අය අතර එකඟතාවය ඇති වෙනවා මහින්ද රාජපක්ෂකත් ඒගොල්ලෝ සාකච්ඡා කරනවා මේ මේ කොවිඩ් වසංගතයේ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බු නැද්ද දෙමළ සන්ධානයේ නායකින් වෙනම හම්බු වෙලා සාකච්ඡා කළේ නැද්ද මොනවද ඒ සාකච්ඡා කළේ එහිඳ මේ නිකන් මේ වීදුරු ගෙවල් වල නිරුවතින් ඉන්න ගමන් අනික් අයට ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියන එක අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා ඒ වගේම මේ රටේ ජනතාවට කියනවා රණවිරුවෝ රණවිරුවෝ කිය කිය කෑමොර දෙන ගමන් රණවිරු ඝාතකයෝ සමග අත්තල් බැඳගෙන තමයි අද රාජපක්ෂගේ දේශපාලන සංධානයේ ක්‍රියාත්මක වෙන්නේ අපේ සංධානයේ සමගි ජන බලවේගයේ සංධානය තුල ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් විතරක් නෙවෙයි ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා ඒ වගේම මේජර් ජෙනරල් සුමිත් අතපත්තු මේජර් ජෙනරල් රණවණ වැනි ඉතාම නිර්භීතව මේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නායකත්වයේ දීපු සැබෑ රණවිරුවෝ කියන එකත් අපි අවධාරණය කරමු. ඒ වගේම DNA එක පැහැදිලිවම ඔබතුමාලගේ ප්‍රතිපත්ති වලට කැමති වෙලා අද ඔබතුමාලත් එක්ක අපි දේශපාලන ගමනක් එකට යන්න අපි කිසිම දෙකට යන්න දේශපාලන ගමනක් නැහැ නේ. අපි සමගි ජන බලවේගය යාපනයේ තරඟ කරනවානේ. අපේ සඳහා අපි තරඟ කරන DNA එකටත් විරුද්ධව DNA එකට විරුද්ධව රටේ ඒකීය භාවයෙන් වෙනුවෙන් තමයි අපේ සමගි ජන බලවේගයේ පිරිස් මේ සජිත් ප්‍රේමදාස මහත්තුමා නිකුත් කළ තියෙන මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න යාපනයේ වන්නී මන්නාරමේ නැගෙනහිර පළාතේ මඩකලපුවේ තරඟ කරා. ඒ වගේම ඉදිරියේදී ඔවුන් ඔබතුමාලා සමග එක් වෙනවා නම් ඔබතුමාලාගේ ප්‍රතිපත්ති වලට කැමති වෙලා තමයි මෙහෙමයි ඒ අයගේ ප්‍රතිපත්ති ඒගොල්ලෝ තියාගන්නේ අපේ ප්‍රතිපත්ති අපි තියාගන්නේ අපි කරන්න යන්නේ ශක්තිමත් තනි ආණ්ඩුවක් හදන එක. ඒකට අපි ඒ සියලු බලවේග අනාගතයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකතු කරගන්නවා හැබැයි රටේ ඒකීය භාවය කිසිම ආකාරයකින් ඒක අනුලංගනීයයි ඒක අපි කිසිම ආකාරයකින් වෙනස් කරන්න දායක වෙන්නේ නැහැ ඒ වගේම අවසාන ප්‍රශ්නය එතුමා දැන් සමහර අය අදහස් පළ කරනවා දැන් මේ මැතිවරණයේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය වෙනම තර්ක කරාට ඉදිරියේදී ආණ්ඩුවක් පිළිවෙලෙදී ඒ മന്ത്രി දොරහා ඔබතුමාලගේ മന്ത്രി වරුන් එකතු වෙලා යම්කිසි ශක්තිමත් ස්ථාවර තත්ත්වයකට එයිද කියන කාරණාව සම්බන්ධයෙන් අපි බොහොම පෑදලිව කියනවා අනාගතේ අපි ආණ්ඩු පිහිටවන ප්‍රතිපත්ති මාලාව තමයි මේක. මේකට එකඟ වෙන ඕනම කෙනෙක් එක්ක අපි එකතු වෙලා ආණ්ඩු කරනවා. මේ රටේ ඒකීය භාවය පදනම් කරගෙන ආර්ථික සමාජීය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා දිනවා. ඒකට එකඟ වෙන එක්සත් ජාතික පක්ෂය වේවා, ජනතා විමුක්ති පෙරමුණේ වේවා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේවා සියලු දෙනාම එකතු කරගන්න අපි ලෑස්තියි.